අධ්‍යාපනික දෙයක් කියන්න කැමති. අපේ ක්‍රිකට් කණ්ඩායමට වඩා බර්මියුඩාවේ අවුරුදු 17න් පහළ දෘශ්‍ය ආබාධිත කාන්තා ක්‍රිකට් කණ්ඩායම හොඳට ක්‍රිකට් ගහනවා. අනේ ක්‍රිකට් ගහන්න බැයි නම් දෙයියන්ගේ නාමෙන් වන් ඩේකවත් කන්න නැතුව ගෙදර වරිල්ලා. ජය වේවා. තපොඩ කල්පඩ කල්ප බලන්න. ඉංගලන්ත ක්‍රිකට් ගහනවා. අවසිලන්ත ක්‍රිකට් ගහනවා. ඉන්දියාව ක්‍රිකට් ගහනවා. ඕස්ට්‍රේලියාව ක්‍රිකට් ගහනවා. අපි මොනවද ගහන්නේ? අපේ උන් කුඩු ගහනවා. එතකොට සිකරට් ගහනවා නඩු දා ගන්නවා නඩු බලවනවා දැන් අලුත්ම කාරණාව තමයි ලන්ඩන් වල පාර මැද්දේ කහනවා පොඩ කල්පනා කරලා බලන්න එකෙක් කහනවා අනික සිකරට් ගහනවා දැන් මේ සිකරට් එක ගෙහුවත් කමන්නේ පොඩ කොල්ලෝ දෙන්නෙක් විදිහට මේ පැත්තකට ගිහිල්ලා මේක කොහොමද සිකරට් ගහන්නේ තු නොදකින් තිබ්බට කියලා කිව්වලු අපටත් එක ලැජ්ජයි නික වැලපත්තරයක් පන්තියට ගෙනල්ලා පහවසරේ සර් වෙන්න කලින් හොරෙන් කියවන පොඩි එකෙක් වගේ හොරෙන් හොරෙන් සිකරට් එක ගහනවා පාර මැද්දේ ලන්ඩන් වල මේට වඩා හොඳයි සිකරට් එක රෝල් කරලා නැමුකුත් නෑ කල්පනා කරලා බලන්න දැන් මේ මට ඒවල තියෙනවා ලිස්ට් එකක් කවුද මුලින්ම ඉන්නේ ධනුෂ්ක ගුණතිලක අර ටැටූ ගන්න කෙනා මෙයා හොඳයි ටැටූ ගන්න එයාට බෑ ක්‍රිකට් ගන්න මොඩලින් කරන්න හොඳයි දැයි කියන කෙනා ඊළඟට ඒවල තියෙනවා කුසල් මෙන්ඩිස් දැන් බලන්න කුසල් මෙන්ඩිස් ගහලා තියෙන ලකුණු පහුගිය ඒ තිබුණු සංචාරයන් ටිකේම පළවෙනි මැච් එකේ බිංදුවයි දෙවෙනි මැච් එකේ බිංදුවයි තුන්වෙනි මැච් එකේ කීයද ඒකෙත් බිංදුවයි ඉතින් මං අහන්නේ මේ කට්ටිය ඇයි අපි මේ තියාගෙන ඉන්නේ තවදුරටත් ඒක කිසිම තේරුමක් නැති වැඩක් කියලා අපි කියන්න කැමති එතකොට දැන් මේ තව එක්කෙනෙක් අදික්වැල්ල එයා මොකද්ද කරන්නේ එයා හොඳයි විකට් එක පිටිපස්සේ ඉඳගෙන කෑ ගහන්න හොඳයි ක්‍රිකට් ගන්න නම් හොඳ නැහැ මට දන්න විදියට දැන් බලන්න මේ වීඩියෝ එක එනකන් මම දන්නේ නැහැ දික්වැල්ලට කහන ලෙඩක් තියෙනවා කියලා ඉතින් මේ මිනිස්සු අපට බනිනවා දැන් බලද්දි මේ ක්‍රිකට් ගහන එක නෙමෙයි මෙහාල කරලා තියෙන කහන එක ඩොක්ටර් ඉන්නවද ආ ඩර්මටොලොජිස් කෙනෙක්ද ඔයා ඔයා බැලුවද මොකද්ද මේ කහන ප්‍රශ්නේ කියලා ගලවලා බැලුවද මොකද්ද කියලා අපි දන්නේ නැහැ වෙන මොකක් හරි තියනවද කියලා ඕ දැන් මට මේ දැන් මෙතන එක්ස්පර්ට්ස් නැ ඉන්නවනේ දැන් මට කියන්න දැන් මේ ප්‍රශ්නේ ගත්තොත් එහෙම අපි ටීම් එකක් විදිහට එකට වැඩ කරන්න ඕනේ එහෙම නැත්නම් මේක ජයග්‍රහණය කරන්න බෑ අපිට ඉතින් මට එක එක කිව්වා යවනවා එංගලන්තෙ මෙහෙමයි පීල් කරන්නේ නව ශ්‍රීලන්තෙ මෙහෙමයි බැට් කරන්න කියලා එවලා තියෙනවා ඉන්දියාවේ මෙහෙමයි ගහන්නේ කියලා එවලා තියෙනවා කවුරුත් කියන්නේ අපි කහපු විදිය ගැන අපි තමයි හොඳටම කහලා තියෙන්නේ විශේෂයෙන් කියන්න ඕනේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හුඟක් අය බනිනවා අපිට කියන්න තියෙන බනින්ට යන්න එපා මොකද අපි තරඟ තුනෙන් පරාජයට පත් වුණා තමයි හැබැයි අපි තරඟ තුනේම ඊට වඩා ලොකු ජයග්‍රහණයක් ලබා ගත්තා ඒ තමයි අපි කාසි වාසි ජයග්‍රහණයක් කරන්න සමත් වුණා ඒක මහ ලොකු ජයග්‍රහණය. ඒ හින්දා කවුරුත් බලින්ට යන්න තිබා තේරීම් කමිටුවටවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටවත් ඔවුන් තමන්ට පුළුවන් උපරිමයේ එහිදී කරපු හින්දා. ඒකම තවත් දෙයක් කියන්න කැමති. අපේ ක්‍රිකට් කණ්ඩායමේ මහ ලොකු අඩුපාඩුකම් නැහැ. අපේ තියෙන අඩුපාඩුකම් තුනක් විතරයි. අනෙක් කණ්ඩායම් වගේ නෙමෙයි තුනයි තියෙන්නේ. මේ අඩුපාඩුකම් තුන හදාගන්න පුළුවන් නම් අපට පුළුවන් ලෝක කුසලානයක් වුණත් ජයග්‍රහණය කරන්න. මොනවාද අඩුපාඩුකම් තුන? එකක් තමයි බැටින්, අනික තමයි බෝලින්. අනික තමයි ෆීල්ඩින් මේ තුන හදාගන්න පුළුවන් නම් ලෝක කුසලාලයක් උනේ ජයග්‍රහණය කරන්න පුළුවන් අපි එකතු වෙලා ඉදිරියට යමු කියලා අපි කියන්න කැමති අත්තතම මිත්තවරුනි අපි දැක්කා අපි සිරන්ති නොහොනා අද පොසොන් පොහොය දවසේ ලොකු මල්වත්තියක් අතේ තියාගෙන භක්ති ගීතයක් කියනවා මොකද්ද කියන්නේ මෙත්මල් පිබිදේවා සිත් තුළ මෙත්මල් පිබිදේවා කියලා. ඒ තුමියට මම කියන්න කැමති භක්ති ගීත කියලා හරියන්නේ නැහැ. වියුස් කවුන්ට් එක වැඩි කරගන්න නම් එන්න TikTok කරන්න. මල්වත්ති අතේ තියාගෙන මාත් එක TikTok එකක් කරන්න ආවා නම් මම පෙන්නන ඔබතුමියට කොහොමද වියුස් කවුන්ට් වැඩි වෙලා ඔබතුමිය ට්‍රෙන්ඩින් වෙන්නේ කියලා.